इतनी महादान ना अपने अरे सेना के भाटा वाले के लिए इतने मामले का ना आपे प्रदेश के सेना के आलोक वैली मेरे प्रदेश से तुम्हारे गौरव नहीं आते जाएगा वह काम करें मांगी मेरे प्रदेश से तुम्हें मामा दाखिल दिया तमाय अभी आर सुसु बुद्धि लेने सुसु स्थान या योजना सुसु स्वभाव है अभी दाखिल नहीं है सुबह उदयसन ना ये वाकई ना प्रार्थना करना विशेष एम आदेशाव से दी नावले प्रादेशीय महालेखा तुम्हारे उपदेश सहा अनुशासना है तीव्र आदेशाव से दी आप ही दुलुस महे पहाड़ में ऐसे ठान उठे संबंध करेगी ने हिटिविन खावी बैठे सटा हाने अध दावसे दी में मिस्ताने सिद्ध करी में टापी बड़ा फ्रूट में ना विशेष से में में कोट्टा आसे तो में में मुरु लंका द्वीप एट में विशाल किरुला के लकी वो तैतर निवेर दी पांच साल बहेल बियार ये वाके में अनेकों तिस्ताने वाले दी नेतू में बेरी खुद के लिए तमाई अभी नामी नहंदुन्वाने से ना या केला ती वाईएमएस बंडार किएने में सुंदरु चारित्र्य पीली बंदवे पुंजी अगली मार्केट लाभ की रीमटातन अभी में अवस्था करगानुआ जैसे में पासुगी काले जी लोग काबी दिने थी बमे आठ में निता ये तो सामग्री में मुलांका में काबियां निकट करेला तने काबी मंडले आप पैवत हुआ यही दी में तुम्हारा संबंध बनवा ये संबंध वेला तुम्हारे यही दी विशेष एम काबियां पीली बंदोबस विशेष ऐगई मार्क लाग करला साहतिक पता काबी इतने लेबी लती नो इतनी ये साहतिक पत में अवस्था वेदी पीरी ने मीमत अभी में अवस्था वेदी बाला पुरु तुवे नो मामा थीता ने अपे संस्कृति विशेष पैतिक डक अस्पार्श उरु में अभी संस्कृति अज्ञान कथा करा महासंस्कृति अज्ञान ये संस्कृति ऐतुली अपे उरु में याना है मोम कथा करना अभी डे पेन वा अभी दाखिन वा बालान ले आना विशेष इन स्पार्श उरु में अभी डे हैट पेन अतगाल बालान डे बुलवान दे डे अभी स्पार्श उरु में किए ना ये अतरे अभी डे पेन ही नहीं थी अभी डे दाखिन डे नहीं थी अपिंग इताम इकमनिंग ऐत लाया ना अस्पार्श उरु में अभी डे तीन ना तिबिला तीन ना ඉතින් මේ අස්පර්ශ උරුමය ඇතුලේ කවිය කතාන්තරයේ කියන එකට සුවිශේෂී වටිනාකමක් වැදගත්කමක් තියෙනවා හැබැයි අද වන විට වැඩිහිටි සමාජය 40ක් අතර පමණක් තමයි දකින්න අහන්න ලැබෙන්නේ මේ හිටියන කවිය ඒකත් බොහොම කලාතුරකින් මම හිතන්නේ ඉස්සර දැනට අවුරුදු 50 60කට කලින් නම් ගමකට පන්සලකට ගියොත් කවියක් දෙකක් අනිවාර්යෙන්ම අහන්න හම් වෙනවා ඊයේ මම මලගමකට සම්බන්ධ වුණායිත් එක්කම අපේ සංස්කෘතික ලදාරී තුමියකගේ අද දවසේ මේ වැඩසටහනේ විශේෂ අංගයක් විදිහට සැලකන අපේ කවියන් ඇගීම තුල අපි දැක්කා අපේ අද දවසේ අපි කතා කරන මේ YMS බණ්ඩාර මහත්මයාගේ කවි හඬ අපිට එතනත් ඇහුණා. ඉතින් ඇත්තටම හරි වටිනවා. द्वितीयम्पि बुद्धं शरणं गच्छामि द्वितीयम्पि धम्मं शरणं गच्छामि श्री महादेव तिरुवे विहाराधिपति එවගේම අමරසේ විද්‍යාලයේ මහාවිද්‍යාලයේ වරිණාධිපති තේසි වෛද්‍යාචාර්ය අවසරයි පෙදා ක්‍රියාවේ සියලු රත්න ගෞරවනීය මහතුන් වහන්සේ එවගේම
නාවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමනි සංස්කෘතික නිලධාරී තුමනි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අනිකුත් නිලධාරී මහත්ම මහත්මියනි ඒ වගේම මේ ස්ථානයේද පැමිණලා ඉන්න අපේ වයින් සඳාර කිඳුනි ඒ වගේම අනිකුත් සම්භාවනීය ආරාධිත මහත්වරු මහත්මේ දොස්මහේ වාහන වැඩසටහන හිටිවන කවි මනෝ නමින් සංවිධානය කරන්නට යෙදුණු මේ වැඩසටහනට මහා සංඝරත්නයේ හැටියට අපිට ආරාධනා කිරීම පිළිබඳව එහෙම මේ වෙලාවේ මහා සංඝරත්නයේ හැටියට සතුටු වෙනවා විශේෂයෙන්ම අද මේ අවස්ථාවට බැලමානට යෙදුණු ප්‍රධානතම කාරණාවමයි හේතු තමයි මේක තමයි ඒ වයින් ස්පන්දාර කිවිඳුන්ට උපහාරයක් මේ වෙලාවේ කරනවායි කියන පණිවිඩයත් එක්ක අපි දන්නේ ආරම්භයේ ඒ නිසා තමයි මේ ස්ථානයේ ප්‍රධානතම මහා සංඝරත්නය මේ හැටි ඉතින් ඒ මොහොත පිළිබඳව යමක් මේ වෙලාවේ මතක් කරගන්න කලින් ඒ පද්‍ය සාහිත්‍ය තමයි සිංහල කවිය ආරම්භයේ ඉතිරි වෙන කවිය ආරම්භයේ පද්‍ය සාහිත්‍ය සංස්කෘත පාලි සිංහල මේ කියන භාෂා තුනේම තියෙනවා සංස්කෘත ශ්ලෝක හැදී කර කතා කරනවා පාලි ගාථා සිංහල පාලි මම හිතන්නේ සෑහෙන ඉතිහාසයකට ගෙනියන්න පුළුවන් මාතෘකාවක් තමයි පද්‍ය සාහිත්‍යය ජාතික වශයෙන් ආගමික වශයෙන් සංස්කෘතික වශයෙන් විශාල සේවාවක් කරලා දෙන කවියෙක්. ඉතිහාසයේ ඕනෑම ප්‍රාමණයක ඒවට සාක්ෂි තියෙනවා. සිංහල සාහිත්‍ය තුළ අපි කියවපු පොතක් තියෙනවා කාව්‍යසේකර කියලා. ඊට අමතරව හාමුදුරුවන් වහන්සේලා විසින් කියවපු පද්‍ය සාහිත්‍යෝපේ කරනාවක් තියෙනවා ඒ අතර ලෝකයන් සඳහා මම හිතන්නේ දැනගම පාසල යන දරුවන්ගේ ඉඳලා ගිහි පැවිදි දෙදෙනෙකින් තොරව බාලිකාවල කෘතියක් ආගමික පද්‍ය කෘතියක් ඒ වගේ තමයි මුත්‍තිල කාව්‍යය තොරුමේ රාවල ආමුදු පීඩාගම මෛත්‍රී ආමුදු උන්වහන්සේලා සත්භාෂා පරමේශ්වර හමුදුරන් වහන්සේලා ඒ උන්වහන්සේලා විසින් රචනා කරපු පද්‍ය සාහිත්‍ය කෘති ජනනාව පිළිබඳ පද්‍ය සාහිත්‍ය ගැන කතා කරනකොට සෝගේ මේ ස්ථාන වැඩම කරන් තිබුණ නාවල ඒ අමාරද මහා පිළිවෙලේ පරිණාමිතදී ඒ වගේම ආපිස රාජ මහා විහාරාධිපති දර්ශනපති අවසරයි විවිධ වැඩමයන් ගෞරවණීය අපේ ආමුදුරන් වහන්සේ මම කෙටියෙන් මේ අවස්ථාව නිමා කරන අපේ ආමුදුරන් වහන්සේට මේ අවස්ථාව දෙන්න ඕන නිසා ඒ නිසා ඔබ කවුරු දන්න මේ ඉතිහාසය සිංහල පද්‍ය සාහිත්‍ය ඉතිහාසය රසයෙන් වය ඒ රසය දන්නාය මේ ස්ථානක ඉතිරිලා ඉන්නයි කියලා මම කියනවා කවිය ගැන නොදන්න කවිය පිළිබඳව නොදැවපු කිසිම කෙනෙක් මේ ස්ථානයට ඇවිල්ලා නැති කියන මගේ විශ්වාසය ඉතින් ඒ ඉතිහාසයේ කවියට කොළඹගේ කවියට වර්තමානයේ පනතුන ජනන චරිතය පිළිබඳව සතුටින් තමයි මේ ස්ථානයේ මහා සංඝරත්නය ඇහිද මම අපේ සියලුම මරණාන්තයන් අතර බැරි අපි දෙනකොට ආරාධනාවක් දුන්නේ
විශේෂ ආරාධනා අපිට දෙන්න දෙන්න නෑ හැබැයි අපි දෙන්න දෙන්න අපේම ප්‍රාදේශීය මහා සංඝරත්නයේ හැටියට අපි දෙන්නම අපේ සේනාවකට කරන අපේ මාසිකුණ ඒ අපේම මතවාදයි මම දැන් කියන අවුරුදු 26 වෙනවා ඒ කුංචි සංදේ පන්සල් වල ඉන්ටර්නෙට් උත්සවයක දැකපු මතකෙින් ඉන්න ඇඟට දෙන දෙයක් තමයි සේනාව ඒ ඉතිහාසය වර්තමානට දෙන්නා පන්සල් සංවර්ධනයේ දියුණුවට උන්නතියට මම හිතන්නේ හැම පන්සලකම 10 කේ කුණා සේනවා හැම පන්සලකම 10 කේ කුණා මහා සේවාවක් කළා ඒ ස්ථානවල 10 කේගේ ආදාර උපකාර ලබා දුන් පන්සල්වල දෙනවා ගමේ 10 කේගේ පිට 10 කේගේ හැමෝම 10 කේ පන්සල් අරගෙන දෙන්න සේනමම දාන කවිය අවියත් කරගත්තා වර්තමාන තේමයි මේ වර්තමාන ඊයේ දවසේත් ඒකට ඕනතරම් විසඳුම් තියෙනවා ඒ නිසා මම හිතනවා මේ කටයුත්ත මගේ හැඟීම ප්‍රමාණවත් නැහැ කියලා එතුමා වෙනින් ප්‍රාදේශීය වශයෙන් සියලුම මහා සංඝරත්නය ඉදිරියෙන් තෝරන එහෙම අවස්ථාවක් යථාර්ථයේ අපේ නාමදලා මහසීලා එකතු වෙලා කරයි කියලා මම විශ්වාස කරනවා අනිත් එක කාලේ අපි සියලුම මහාමෝතේට ඒ ගැන මතක් කළා කතා කළා මේක මේක වැඩි සංවිධානාත්මක ආමෘතයෙන් පුර කරාන උදායන වෙනවාමලු කියලා. ඒතරම් වර්ණාත්මක් තියෙනවා. බොහොම ඉහළම අන්දයක් තියෙනවා. ආමෘතුණ යාදරේ. උපේක්ෂාවෙන් ආමෘතුණ දකින්න. එහෙම හරි අරුවින් උපේක්ෂාවෙන් ආමෘතුණ දකින්න. තමන්ගේ කියන හැඟීමේ, අපේ කියන හැඟීමේ, අපේ මනසට, අපේ ආත්මෙ, අපේ ධර්මෙ හැඟීමේ ආමෘතුණ හදවතින් ළඟ තියාගෙන අය හරි අරුවින්. ඒ අතර සේනමාව තම වෙන්නේ සුවිශේෂී ස්ථානය. ඒ නිසා එතුමා දීර්ඝාස ආරාධනා කරා මෙදුම් නිරෝගී සුවය ආයවාරු සම්පන්නයි ප්‍රාර්ථනා කරා මේ ලැබුණු අවස්ථාව වෙනවද මම කොහොම සතුටු වෙනවද ඒ නිසා අපි හංගනා මේක කියලා හදවතින් එතුමා ආශිර්වාද කරන තව සිරාකාරයක් එතුමා ගන්න එතුමාගේ නිපුණත්වයේ තියෙන මේ කවියේ තව ආත්මික සාසනික ජාතියේ කටයුතු සිදු කරන තුරුවන්ගේ අනන්ත ගුණ බල අහිමි ආශිර්වාදෙ එතුමා ලැබේවායි කියලා आचार्य නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සහකාර ප්‍රාදේශීය ලේකම් තුමියනි ඒ වගේම අපේ කතානායකයන් සහ මේ වෙලාවේදී සිටින කවි පඬුව සඳහා පැමිණි ඒ ප්‍රභූ කවි කවි කිරිදීනි කවියනි ඒ වගේම අපේ සේනාරියා ඒ වගේම ඒ සංවිධානය කරපු සංස්කෘතික ආංශයේ හැම මේ අවස්ථාව සහභාගී වෙන සම්භාවනීය ප්‍රභු මහත්ම මහත්මා වහන්සේ මේ මාමන්ත්‍රණය කරලා අවසානයේ පින්න තුනි කියලා මේ අවස්ථාවට අතරම මම එකොට මම ආවෙම මේ කොච්චර අමාරු වුණා අපි සේනාවේ මේ කාර්ය භාරයට එතුමාට දෙන අපි ගෞරවණීය අධ්‍යක්ෂ සහකාරය කියලා එතුමාට අතරම අපේ විමරුති හාමුදුරුවෝ සනාන් කළා වගේම ඇඳුම විතරයි වෙනස් अभी जी මේ ප්‍රදේශයේ තුමාගේ ගෞරවණීයත්වය දැක්වුවා මම කියන්නේ මන්දි මේ ප්‍රදේශයේ තුමේ මම දකින දෙයක් තමයි අපි අර සුසු බුද්ධයන් සුසු ස්ථානයන් යොදන සුසු ස්වභාවය අපි දකින්නේ ඒක තමයි ඇත්ත
මගපෙන්වීමක් කරන තැනදී ඇත්තම ඔබ දන්නවා අපේ කාව්‍ය සම්ප්‍රදාය එක් ඇතකින් බලපුවාම සංවේදන මාධ්‍යය සංවේදන මාධ්‍යයක් කියලා හිතන පතන අර්ථයෙන් ගත්තොත් මම හිතනවා මානව පරිණාමයේ යම් තාක් දුරට ඉතිහාසයක් ස්පර්ශ කරයිද ඒහා දුරටම මේ කාව්‍ය සම්ප්‍රදාය ඉතිහාසයේ කියලා අපේ ලාංකේය කාව්‍ය සම්ප්‍රදාය ඉතිහාසයේ තියා බලපුවාම සැබැවින්ම මෙයද ඒ තාක් දුරට පැරණි අංගය මාත්‍ය මිනිසුන්ගේ සංනිවේදනයේ වඩා හරවත් තේජවත් ඇතැම් විට බලවත් නගන්නට යොදාගත් මාගේ සම්ප්‍රදායක් තමයි කවිය. මම උදේ සඳහන් කර ඒ ප්‍රතිමා පූර්ණ මිනිස්සු ගොඩනැගී කෙසේ අපේ දරුවන්ට මේ විලාවේ වඩා කැමරුවෙන් හිතන්න පුළුවන් මාතෘකා ප්‍රතිමා පූර්ණ කවියෙක් නිර්වාණ කරුවෙක් කලාකරුවෙක් ගොඩනැගින්නේ උත්සව මහා ඇසූ පිරූ තැන්හි පතල බහුසුතවාණය නිසයි සෑම ශ්‍රේෂ්ඨයක් තුළම ඔහු ප්‍රගුණයේ ඥානවන්තේ යම් දැක්මක් තියෙන පුද්ගලයේ ලෙස සිටින පුද්ගලයෙකුට තමයි මේ සමාජයේ යථාර්ථය විශ්වාස කළ හැකි වන්නේ ප්‍රහසුත වේමරණ අපිට ආවේනික මේ අවස්ථාවේදී කතා කරන මේෂේ කවිය පිළිබඳව ගත්තොත් ඔබ අපි දන්නවා අපේ සංස්කෘතික උරුමය විවිධ මාදිරියේ කාව්‍ය සම්ප්‍රදායන් පවතී. අපි පොඩි කාලේ ඉඳලා මේ කාව්‍ය සම්ප්‍රදායන් හොඳට හඳුනනවා. අලුතෙන් කියන්න දෙයක් නැහැ. අතල් කවි, පාරු කවි, පැල් කවි නේද? ලාන්දේ පිටියේ හේමේ මොහොවේ යන එන ගමනේ දිවිමනදී හමු වෙන එකිනෙකා හැකීම් සංනිවේදනය කරගත්තු මාධ්‍යය විශේෂයෙන් අපේ කාව්‍ය සම්ප්‍රදායේ උපදේශාත්මක කාව්‍ය සම්ප්‍රදායේ අතිශය වැදගත් හටන් කාව්‍ය සම්ප්‍රදායේ අතිශය වැදගත් ඒ නිසා මේ ප්‍රභු බෞද්ධ නිර්මාණශීලී විචක්ෂණ සමාජයේ නිවැරදි දිශාවලට ගෙන යන සම කවියේ ඉහිවේ නම් ඔහු මේ කාව්‍ය ඉතිහාසයේ පිළිබඳව ගැඹුරින් විමර්ශනය කළ යුතුමයි. මොකද අපිට උරුමන මේ අපේ කම තුළ තමයි අපේ සංස්කෘතියේ පවතින අපේ පදනම මූලය ප්‍රස්තුතය එතන. ඒ නිසා බහුශ්‍රුත වෙනවා සේම ඒ දේශීය අනන්‍යතාවයට ගැළපෙන පරිකල්පන ශක්තියක් ලෙසින් ප්‍රගුණ කළ යුතු වෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන් භාෂාව හැසිරීමේ හැකියාව ඒ ස්ථානයට ඒ අවස්ථාවට ඒ වස්තු බීජයට සරිලන ලෙසින් භාෂා හැසිරවීමේ හැකියාව මට මතක් වෙනවා. අර හංස ආදේශි වන වැන්නේ කියවෙනවා දලදල මුළු පාලකල පාදල දල පාල පාල පොරෑන යම තරමි මොව වැල. දැන් මේකේ
ताले ताले फाले फाले पढ़े में याना काव्य मी मोर बैले हँसा देसे ने को खाबिया यही भी भाषा वार्ता कर लेती है ना लाय माखरा देखीं देकर रसे याना में निकली है सियाल गोसा गोसा आश वने करते उचित भाषा ऐसे रहेगा तमाई उपवार्ता कर लेती है काले मदिरिसा मटे इतना दें नतर करान न किया पानी मिले देना वाके नाव मेवा की इताम अपन वाटिकार ऐसा तमाम की भाषा हैसर भी में उसल तावे में अंडर खावे इतिहासे फाद गैलबुम वास्तु बीजयम में पीड़िबाद खाला और खाबियां निर्दारी लेसर अपनी नरत कवेशना मतलब सीता वैले ये तो खाले गैलबिला दिएनवा अन कावलगारा वैले ये माता कराने में इतना सुदुसु अवस्था किया था मम्मी की तरह मगे देखकर इकर नाट्य वेदी पता करा नाट्य तमाई नव नरु रसे जीन के करुणा रसे बीहत बीहत रसे शांत रसे ने सुंदर रसे මේ සියල්ල බාරා උදීපණය කරන්නේ නාට්‍යයෙන් කියලා. අපි එදා ටිකක් සාමාන්‍යයෙන් සිටින විට මම කිව්වා නෑ කවියේ තියෙනවා. කවියා සමාජයේ නිවැරදි දිශානතයකට ගැනීම සඳහා යථාර්ථවෝදයේ පාඩකයාට ප්‍රේක්ෂකයාට දෙනා ගමන් ඔහු රසයේ ජනනය කරන්න පුළුවන්කම තියෙනවා ඒ නිසා තමයි අර මම මුලින් කිව්වා වගේ ආනන්දෙන් ප්‍රඥාව කරාගෙන යන සූදානම් වෙනවා කියන්නේ මේ වාක්‍යයේ ඉතින් ඊටම වැදගත් දේ තමයි මේ සමාජයේ ගැළපෙන ලෙස ශිෂ්ට සම්පන්න ලෙස योग्य इस काव्य ऐश्वर्य में बात मारा बालते अतिशयोग्य अलग क्यों हो? देखो बाबी खाओ दाह लेते में विलार छोटी विलार कारण उन्हें निर्माण से लगे हुए थे ना और अभी निशा मटर इतना हंस संदेश में थोड़ी काव्य कारण तो ඒ රසයන් ජනනය වෙන එතනදී කියනවා දියකිලි බව වර්ණනාවේදී අගනම් දිය පිනායයි තේරට තවකින් දිය පිනායි මේ තේරට පහරන් දුන් සැනකින් ඔහු සිවසට අනෙකෙකු හැදුවා එතා දෙහි තුරසිත බලන්නේ භාෂාව හැසිරවීම ඒ ප්‍රගුණාගේ කවියා අපි කවුරු අවබෝධ කරගනි එහිදී ඇතිවන රසය උද්දීපනය කළේ मसीदुरुपाता මණිමේකලා කියන්නේ කාන්තාවන් අඳින ඇඳුමක්. මේක නිකන් නෙවෙයි. මැණි මුතු අමුණලායි හදලා තියෙන්නේ. පීනන වේලාවේදී මාසේ රුදුරක් කියයි හිතලා මැණි වලට
තමන්ගේ මොනින් පහළ දීලා ඒවා කඩා ගන්නද නෙවුලේ නිගත එළඳුන් වියපත ගත දෙවුරුන් ගත බලන්න කොච්චර ලස්සනට ඇගේ පළෝ කොමඩු ගෙඩිය කියන වගේ නෙවේ හරි ලස්සනට භාෂාව භාවිත කරලා තියෙනවා කොහොම වගේ යනවා अतिशयुरी බලන්නේ කොහොම අතිශය වැඩක් හරි ලස්සන භාෂා කියන්නේ වඩා සෞම්‍ය ලෙස මිනිසුන්ගේ හදවත ස්පර්ශ කරන පුළුවන් මාධ්‍ය ඒ නිසා කවියා අනිවාර්යෙන් භාෂාව හැසිරීමේ කලාව සදා වූ පරිචය ලබා සිටී යුතුමයි අනිකාරණා දෙකක් කියලා මම කතාව අවසන් කරනවා හොඳම නිර්මාණය ප්‍රතිවිරුද්ධ ලක්ෂණ දැන් අපේ කාර්ය සම්ප්‍රදාය ගන්නකොට කිසිදාක අල්ලන සිතාවක් රස නැති කැවිලිකක කියන කපිය අපේ හදවත තුළ හැම එකෙකින්ම තියනවා නේද තියනවා ඒක විශ්ව සම්ප්‍රදාය ඒසා හොඳ නිර්මාණය ලෝකයේ ඕන තැනක දැන් පිටරට කාව්‍ය කිවිදුවරුන් ගත්තාම ඒ ශේෂ්ත්‍රයේ නිරයන අය ගත්තාම ඒ අයගේ නිර්මාණයන් ලෝකයේ ඕන තැනකට දාපන්න පුළුවන් වෙනවා මානුෂ්‍යත්වයේ පිළිබඳව කරන විවරණය මුල් කොටගෙන කරන විවරණය ලෝකයේ ඕන තැනකට ගලපන්න පුළුවන් ඒ වගේම තමයි ඒ තරි කාලෙවලේ යුතු ඉදාට අදට සහ හෙටට විශ්වසන් සම්ප්‍රතිය ලෙස සැබෑ නිර්මාණ සදාකාලිකව මිනිසුන්ගේ හදවත් තුළ ජීවමානව වැඩසෙනවා ඒ වගේම මේ නිර්මාණයන් අපේ වයින්ස් බණ්ඩාර නැතිතුමන් වගේ ඒ නාමය සදාකාලික මිනිසුන්ගේ හදවත් තුළ ජීවමානව වැඩසිටිනවා ඒ නිසා මම හිතනවා කාලය ගත වැඩි කියලා කවිය ගැන හිතන්න කවිය ගැන කතා කරන්න මේ වගේ සොඳුරු මොහොතක් සංවිධානය කරලා මේ වගේ චූටි අවස්ථාවක් දුන්න එක පිළිබඳව ඔබට ස්තුතිය පුද කරනවා කවි මඬුවක් නිසා අවධානය යොමු කළ යුතුම කරුණ කිවිහි ගියා. ඒක තමයි හිතිවන කවිය. අර සියලු කවියන්ට වැඩිය ඒ මොහොතේ කතාවට ගැළපෙන ලෙස භාවිතය කරන්න භාවිතා කරන්න පුළුවන් කවි හරණයක් නිතර කටට හුරුකම තිබී යුතුමයි ඒ නිසා එවැනි උදාරතරු කවියන් කිවිදියන් අපේ සහෝදර නිලධාරීන් සම්බන්ධ වෙච්ච මොහොතේදී එවැනි මාතෘකාවක් පිළිබඳ පොඩි දෙයක් හරි කතා කරන්න ලැබීම එක වාසනාවක්. ඒ අසිතනවා ඔබ සැමට මේ අපේ සංස්කෘතික උරුමය රැකගෙන ඉදිරියට යන්න නාවුල අභිමානය බබලවන්න ශක්තිය ධෛර්යය හැකියාව ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අදැරීමට ලක් වෙන මහා කවියෙකු ගැන හම්බෙන්න පුංචි වෙලාවේ කතා කරන්න බැරි වුණා.
මලකා කලුව ගිය ආයුධ කැපලි කෙනෙක් දෙවියෙක් නැතද
බණ්ඩාර කිවිඳුන්ගේ අතට එන රබාරකෝ බණ්ඩාර කිවිඳුන්ගේ අතට එන මයික්‍රෝෆෝනයකෝ ඔහුගේ මොහෙන් පිට වෙන වදන් අතර කරන්නට මම කැමතියි. ඒ ඉදිරියේ අසා සිටින ඒ පිළිබඳව දකින සමාජයේ අන්නය සපයන කාටද ඒ නිසාම ඔහුගේ නිර්මාණ පිළිබඳව ඔහු පිළිබඳව කතා කරද්දී මට ලැබෙන තන කාලය පිළිබඳ මට ගැටලු තියෙනවා. මම වෙනමත් සූදානම් වෙලා තාවා ඉන්දියානු සාහිත්‍ය පිළිබඳව මම බොහෝ වෙලාවට කියවන බොහෝ වෙලාවට රස විඳින නිර්මාණ ගණනාවක් හැබැයි නම් සම්බෙලදෙන වෙලාව සහම කවියට අවස්ථාව දෙන්න ඕන නිසා මගේ වචන ටික මම කෙටි කරන්නම්. නමුත් කෙටි කළ දීඝ කළ මෙවැනි විශේෂ කවීන් පිළිබඳව අපි නිතරම සංවාද කරනවා නම් ඔවුන්ගේ උපදෙස් අනුශාසනාවන් සමාජයේ ගලන ගන්නවා මම හිතනවා සමාජයේ මීට වඩා සුන්දර වේ කියලා. මොකද ප්‍රයක් පහන් වනකම් බුදුහාමුදුරුවෝ ගැන කතා කරන මිනිසුන්ගේ හිතවලට උසුළු විසුළු කර මිනිසුන්ගේ හිතවලට අමන්දානන්දය අරගෙන ඉන්නට කවියෙකු හැකියාව තියෙනවා. ඒ කියන්නේ මම හිතන්නේ නැහැ දේශපාලනයේ තියෙන්නේ කියලා. ඒ නිසා කවිත්වයේ දුරු කරගත්ත කවි පවුලක තවත් සමාජිකයෝ ගොඩක් එක්කලා ආදරණීය අක්කා අනිකුත් දූලා අනිත් හැමදෙනාම එක්කලා අද බණ්ඩාර මහත්තයා පිටිපස්සේ ගියත් ඉස්සරහ ගියත් ඔහුගේ හඬ මම හිතනවා මගේ කාල වයසේදී මට හැකියාව ලැබුණා ලෝකෙට ආගෙන යන්න ලෝකයේ තුල කතා කරන චරිතයක් බවට පත් කරන්න. ඒ වගේ ඔහු වටා පිටු අනිකුත් අපේ කවි අනිකුත් අපේ ලේඛකයන් ලේඛිකාවන් සහ නාවුල විතරක් නෙමෙයි මාතෘසිගේ අස්සක් මුල්ලක් නැහැ කතා කරලා කියන හැම සිදුවීමක්ම මම මට හැකියාවෙන් මම ගලම සමාජගත කරලා තියෙනවා කියන එක. ඒ නිසා විශේෂයෙන්ම මේ කුසල් මාතෘකාව විතර ඉන්න නිසා සංස්කෘතික බල මණ්ඩලය අදලා අද එතුමා කර අනේ විදිහට කටයුතු කරලා ඒවත් එහෙම නම් තුමා එතුමාගේ මාතෘකාව ඔක්කොම නම් වශයෙන් කිව්වොත් මොනම හරි යමක් කරොත් කතා කරනවා මොනම හරි දෙයක් කරලා දෙන්නයි ඉන්නේ නෙන්නේ කියලා. ඉතින් නිසරණ ඉතිහාසයේ මේ හැම කෙනෙකුම අවශ්‍යතාවය තියෙනවා සමාජයේ යමක් කරා. හැබැයි ඔබ අප හැමදෙනාම ඔය ඇගෙනීමේ කියන සම්ප්‍රදායය ඇතුලේ ඒක ලැබෙන්නට පරිියට උඩලා. හැබැයි එසේ වුවත් අපි අපේ ගමන තවදුරටත් ඉදිරියට යනවා ආසයෙන් මම ප්‍රාර්ථනා කරනවා බණ්ඩාර කිවිඳුන්ට ඔහුගේ හඬ අද මුළු විශ්වය පුරා ගමන් කරද්දී ඔහු පිළිබඳව අභිමානයෙන් ලෝකයේ මිනිසුන් කතා කරද්දී නාවුල මිනිසුන් කතා කරපු පළවෙනි අවස්ථාව මේ වෙන්න ඇති. නමුත් ඉදිරියට මේක පූර්වාදර්ශයක් කරගෙන මේ නාවුල මේ ගෙන්දගම් පොළවේ රස ස්පර්ශය කරන සංස්පර්ශය කරන සමාජයක ඔබ තබන අත්පොත හෙට දවසේ තවත් බොහෝ කලාකරුවන්ට බොහෝ කවියන්ට කිවිදීට උපහාර පිළිදෙන සොඳුරු තෝරන මේ නාවුල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රය හෝ වේවා සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ්‍රය හෝ වේවා කොතනක හෝ තැනක අපිට ඒවා සහභාගී වෙන්න පුළුවන් මොනෝදී මා හිතනවා මේ සමාජ සන්දර්භයේ තුල රතු පරස්මකින් අරගෙන එන දේශපාලනයකට වඩා මොවුන් ඒ පරස්මකින් අරගෙන එන දිනයක් උදා වේවා යන ප්‍රාර්ථනා කරමින් මගේ වචන සවල්ට අවසන් කරනවා. ඔබට නිරෝගී සුවය දීර්ඝ ප්‍රාර්ථනා කරමින් බණ්ඩාර කිවිඳුන්ට සුභයි. ඔයෙන්ද පටන් ගන්න සර්වාර්ථ සිද්ධාම් බුද්ධානුභාවං ධම්මේන සංඝං
මට අවතරයි සම්බුදු සැසී පිපියේ कविकवीन कविकोह
आधुनिक गीत प्रसंगे सिंधु नमुत मम उपयोगदास प्रेम सीरी मे हम कवियमेंट मल्लगती रिमोट कंट्रोल रिमोट कंट्रोल कवदा किसी को मम कवीन इकट्ठे मे इधर मट वकीन अरूप आगे मैं अब मट हमकंडम एक मम वचन सामोरकर नावल अपट लम सनसुदु एतेक अत अतु बंद तबमट रंग हिंदुवक नत अतु बंद तबमट रंग दम वलक नत
ඔබට දිනපතා නැරඹීමට අවශ්‍ය නම් ඔබේ ජංගම දුරකථනයට මෙවැනි වීඩියෝ නිතර ගෙන්වා ගැනීමට අවශ්‍ය නම් උඩරට නිවුස් අපේ YouTube නාලිකාවේ දකුණු පසෙන් තියෙන subscribe button එක ඔබලා bell සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට ඒ අවස්ථාව උදා වෙනවා එහෙනම් මතක ඇතුව වීඩියෝ නරඹලා අවසානයේ subscribe button එක ඔබලා bell සලකුණ ඔබලා like කරලා යන්න ආයතනසකම මෙවැනි වීඩියෝ එක මම ඉන්දිකර්ණ කුමාරා